අලුත් අලුත් දේවල් කරන තරමට අපි වඩාත් සාර්ථක වෙනවා ජාතියක් විදියට ඉදිරියට යනවා. ඉතින් මේ අවස්ථාවේදී ස්පෝර්ට්ස් ඉන්ෆෝ වෙනුවෙන් එහි සභාපතිතුමාටම ආරාධනා කර සිටිනවා පිළිගැනීමේ කතාව සඳහා අපි තිලාන් රංගන ඔබ හැමදාමත්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට අලුත් දෙයක් තිරණය කරපු කෙනෙක්. අපි හොඳ අත්ප්‍රසන්නාදයකින් තිලාන්ට ආරාධනා කරමු පිළිගැනීමේ කතාව සඳහා. සුබ දේශනක් වේවා හැමෝටම ආයුබෝවන්. ගාමිණී දිසානායක ක්‍රිකට් සමුර්දේශනය වෙනුවෙන් අද දවසේ මේ ස්ථානයට සම්ප්‍රාප්ත කණජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය මහිතවත් ගරු අර්ජුන රණතුංග මැතිතුමා, අභිනවෙන් පත් වූ ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසල් මුස්තාපා මැතිතුමනි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මැතිතුමා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 96 වීරෙක් හිටපු අපේ සභාපතිතුමා හනපුංචි හේවා මැතිතුමා, එතම් මාහිතවත් සැමදා මගේ වැඩවල ඉදිරියෙන් ඉන්න ගරු කුෂිල් ගුණසේකර මැතිතුමා, පාසල් ක්‍රිකට් සංගමේ ගරු ලේකම් දිල්ෂාන් සිල්වා මැතිතුමා, චාන්ස්පෝර්ට්ස් අධිපති ලසන් තමරසිංහ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. ඇත්තටම ඉතාමත් සතුරු දවසක්. පිළිගැනීමේ කතාව වෙනුවෙන් හැමෝම පිළිගන්න ඒ අතරේ පැමිණ සිටින සියලුම දෙනා පිළිගන්නවා, ඒ වගේම පැමිණෙමින් සිටින සියලු දෙනාමත් පිළිගන්නවා. ඉතාමත් අමාරු ගමනක මං හිතන්නේ එක්තරා සුවිශේෂ සංදිස්ථානයක් මිනිත්තු කීපයක් මම මේ කතාවට ගන්න සූදානම්. හේතුව දැන් වසර දෙකක් වෙනවා මම මේ වැඩේ කරන්න හිතලා. අමන්ත කිව්වා වගේ අලුත් දේවල් හිතන එක තමයි මගේ පුරුද්ද. ක්‍රීඩාව වෙනුවෙන් යම්කිසි නොකෙරෙන වැඩ කොටසක් තියෙනවා නම් ගරු වැතුමනි, ඒව ගැන හොයලා බලලා යම්කිසි දෙයක් කිරීම තමයි දැන් වසර 4ක ඉඳලා මගේ ආයතනයේ වසර 3.5ක් විතර වෙනවා ස්පෝර්ට්ස් ඉන්ෆෝ කියන ආයතනයේ අපි කටයුතු කරගෙන යන්නේ. උදාහරණයක් කියනවා නම් ලංකාවේ පළමු ජාතික ක්‍රීඩා ප්‍රදර්ශනය ස්පොටෙක්ස් කියලා නමින් දැනට වසර 2කට කලින් අපි පටන් අරගෙන කරගෙන යනවා. හිටපු ක්‍රීඩා මාත්‍යවරු හැමදෙනාම මට උදව් කරා. ඊට අමතරව ඊටත් කලින් අපි තමයි පළවෙනි වතාවට ඇනුවල් ස්පෝර්ට්ස් අවර්ඩ් සෙරමනි එකක් සිල්ක් අවර්ඩ්ස් නමින් ක්‍රීඩා ශේෂයේ සියලු දෙනා එගේන, ඒ කියන්නේ ක්‍රීඩකෙන් විතරක් නෙමේ අපි විශ්වාස කරනවා ක්‍රීඩා ශේෂ්‍රයේ දියුණුවට අංශ කිහිප සෑහෙන ප්‍රමාණයකින් දායකත්වයක් ලැබෙනවා. ක්‍රීඩා ජනමාධ්‍ය වේදිකාවේ පටන් ක්‍රීඩකයා දක්වා සුවිශාල පරාසයක මේ සහයෝගය විහිදෙනවා. ඉතින් මේ හැමෝම එගෙමින් අපි සිල්ක් අවර්ඩ්ස් කියන නමින් 2014 සම්මාන උළෙලකුත් පටන් ගත්තා. ඉතින් වෙනස් දේවල් පළමුවෙන්ම කිරීමේ ආසාවක් මගේ ඇත්තටම තියෙනවා. ඉතින් ඇත්තටම ක්‍රීඩාව කියන දෙයට අපි පුංචි කාලේ ඉඳලා සම්බන්ධයි. ඉතින් ඒ නිසා ලංකාව ලෝක ක්‍රිකට් කිරුළු දෙවතාවක් දිනාගත් රටක්. ක්‍රිකට් ගැන අමතක කරත් ලෝක කුසලාන දෙකක් ලබාගත් ජාතියක්. ගෝල් මෙඩල් එකක් ගන්න එක ලේසි, ඔලිම්පික් එකකදී ඒකට ඕන තරම් ගත්ත අය ඉන්නවා. නමුත් රටක් විදියට ලෝක කුසලානයක් දිනා ගන්නවා කියන එක මම හිතන්නේ ඉතාමත් බැරෑරුම් දෙයක්. ඒක අපේ වටිනාකම අපිට තාම දැනෙන්නේ නැහැ කියලායි මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ. ඉතින් ක්‍රීඩා ඇමතිතුමනි, විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ඔබතුමා අද දවසේ පැමිණීම කෙටි දැනුම් දීමකින්. අර්ජුන රණතුංග මැතිතුමා කවදත් මගේ වැඩට උදව් කරන කෙනා. ඉතින් ඇත්තටම මේ දේශනා පටන් ගන්න මේ අරමුණ කියනවා නම් මට හිතුණ දෙයක් තමයි අපි ක්‍රීඩාවේ දියුණුව ගැන කතා කරනවා. ක්‍රිකට් වලින් අපි හිනිපෙත්තටම ගිය ජාතියක්. හැමතිස්සෙම අපි කතා කරන්නේ මේ භෞතික සංවර්ධනය ගැන විතරයි. උපකරණ බෙදා දීම හෝ ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ දීම, පාසල් වලට ඒ කටයුතු නම් වලට උදව් කිරීම කියන එක හැමතිස්සෙම අපි හිතන්නේ මේ භෞතික සංවර්ධනයක් ගැන විතරයි. ඒත් මං විශ්වාස කරන අදහන ධර්මයට අනුව නම් බුදුදහමට පස්සේ ක්‍රිකට් අපේ ආගමක් විදියට උනත් අපිට සලකන්න පුළුවන්. මොකද ඒ ලැබීම අපිට තියෙනවා. එතකොට මම විශ්වාස කරන දේ අනුව ලංකාවේ මිනිසුන්ට, ලංකාවේ ක්‍රීඩකයන්ට උපතින්ම මේ ක්‍රිකට් කියන එක ඇඟේ තියෙන දෙයක්. නිසඟ හැකියාවන් තියෙනවා. නමුත් එකම දේ අපි ඔළුව හදාගත්තොත් අපි තුල විනය, හික්මීම සහ රටගෙන හැඟීම ඇති කරගත්තොත් ක්‍රිකට් ජාතියක් විදියට අපි ඉන්න තැනට කාටවත් ළඟ එන්න බෑ. ඒක අපි ඔප්පු කරලා පෙන්නුවා. විශේෂයෙන් 1996 දී කවුරුවත් හිතපු නැති විදියට
මේ ළඟදී මට ඒක රිෆර් කරන්න හම්බුණා ඉන්ටර්නෙට් එක බලද්දි ලෝකයේ සුවිශේෂ ජයග්‍රහණ 20ක් තියෙනවා කවුරුත් හිතපු නැති. ඒ 21 96 ලෝක කුසලානේ දිනීම. මම ඒක දැකලා පුදුම වුණා. ඒ කියන්නේ ලෝක ඉතිහාසයේ පටන් ගත්තාම ක්‍රීඩා ඉතිහාසයේ ඒ වගේ කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති ජාතියක් ලෝක జగත් ශූරතාවය දිනාගත් අවස්ථා ලිස්ට් එකේ පළවෙනි 20 ඇතුලේ 96 ශ්‍රී ලංකාව ලෝක කුසලානේ ජයග්‍රහණය කිරීමක් තියෙනවා. ඉතින් ඒක මම ඉතාම සතුටු වුණා ඒක දැකලා. නමුත් අවසනාවකට ක්‍රීඩා ඇමතුමාටත් මම යෝජනා කරන්නේ ලෝක කුසලාන දෙකක් අපි දිනලත් අපිට තාම ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටින්න මාධ්‍යයක් නැහැ. ක්‍රීඩා අපි කියමුකෝ මීඩියා චැනල් එකක් රූපවාහිනී සේවයක් ලංකාවේ නැහැ. ඉන්දියාවේ බැඩ්මින්ටන් වලට ගත්තත් ක්‍රිකට් වලට ගත්තත් වෙන වෙනම ස්පෝර්ට් වලට වෙන වෙනම මීඩියා චැනල්ස් තියෙනවා ඇමතුනේ. ලංකාවේ එකම චැනල් එකක් පටන් ගත්තා. නමුත් ඒක පසු කාලීනව නැවතුණා. ඔබතුමාට මේ පිළිගැනීමේ කතාව කරමින් මම යෝජනා කරන්නේ කරනවා නම් එමත්තුවා මේක තමයි කළ යුතු හොඳම වැඩක් ලංකාවේ. මොකද දැන් ස්පෝර්ට් පෙන්වන්නෙත් නිවුස් වල ඉඩමදි වුණාම කපන්නෙත් ස්පෝර්ට්ස් සෙග්මන්ට් එක. ඉතින් ඒක නිසා ලංකාවේ ක්‍රීඩාව ගැන කතා කරන ක්‍රිකට් විතර නෙමෙයි හැම ක්‍රීඩාවක්ම ගැන කතා කරන ක්‍රීඩා නාලිකාවක් ක්‍රීඩා මාත්‍යාංශයෙන් ආරම්භ කරන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ කිසිම කෙනෙක්ට කරන්න බැරි වෙච්ච ඉතා අගනා දෙයක්. මම මේ පුංචි කෙනෙක් වෙලත් මම හිතනවා මම කවදා හරි ස්පෝර්ට් මීඩියා චැනල් එකක් හදනවා කියලා. මට බැරි වෙයි නමුත් මම මගේ සිතවිල්ල තියෙනවා. ඉතින් රජයක් විදියට ගත්තොත් මම ලංකාවේ දැනට රජයටත් මම යෝජනා කරන්නේ ඒ වගේ ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් හරි සලකලා ලංකාවට මේ ලෝක කුසලාන දෙකක් ගත්ත ජාතියට ක්‍රීඩා මාධ්‍ය නාලිකාවක් ආරම්භ කරන්න. ඒක ලොකු පිනක්. ඒකේ ලැබෙන ප්‍රතිඵල අපිට හිතා ගන්නවත් බැරුවයි. ඉතින් මම ඉක්මනට මගේ කතාවට යන්නම්. මේ දේශනය ආරම්භ කරන්න ප්‍රධානම හේතුව තමයි අත්‍තරම මම විශ්වාස කරේ ළමයින්ගේ يعني අභිප්‍රේරණය කියන කාරණාව අභිප්‍රේරණය තුලින් සාර්ථක ක්‍රීඩකෙක් බිහි කරන්න පුළුවන් කියන තැන අපි විශ්වාස කරනවා අපි හැමෝම. ලංකාවේ දැනට වෙන්නේ නැත්තේ ඒ දෙයයි. ඉතින් මම හිතුවා යම්කිසි විදිහකට අභිප්‍රේරණයක්. ඒ කියන්නේ ලංකාවේ හිටපු විශේෂ අග්‍රගන්නේ ක්‍රීඩකයෙක් ගෙනල්ලා වසරකට වතාවක් හෝ මේ වගේ අවස්ථාවකට ගෙනල්ලා ඒ කෙනාගේ අත්දැකීම් මේ ලංකාවේ නව යෞවනයේ ඉන්න අපි මම කියන ඉමර්ජින් ප්ලේයර්ස්ලා කියලා මේ ප්ලේයර්ස්ලාට මේ දේ අහන්න සැලැස්වීම. මොකද ඇත්තටම ඕක ටීවී එකක් දාලා දුන්නත් කොලේක ප්‍රින්ට් කරලා දුන්නත් පිළිගන්නවට වැඩිය එතුමාගේ කටින්ම කියන වචන අහලා යම්කිසි දෙයක් තමන්ගේ ජීවිතයට. මොකද ඒ අග්‍රගන්නේ ක්‍රීඩකයොත් ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ රෝසමල් යහනාවකින් නෙමෙයි. ඉතින් ඒගොල්ලොත් ඒ කටුක ජීවිතය හමාර කරලා බොහෝම කැපකිරීම කරලා රට ගැන හිතලා ක්‍රීඩා කරලා එතනට ලැබිලා තියෙනවා. ඉතින් මේ මගේ ප්‍රධාන අද දවසේ බලාපොරොත්තුව මෙතන ඇවිල්ලා තියෙන එක ක්‍රීඩකෙක්වත් මේ දේශනයෙන් යම්කිසි දෙයක් අරගෙන කවදා හරි දවසක ජාතික කණ්ඩායම නියෝජනය කරන්න විනය සම්පන්න විනය කියන එක නැතුව බෑ. අපි බුද්ධ දර්ශනයේ අදහනයි දන්නවා විනය නාම සාසනස්සායු කියලා. සාසනයේ ආයුසත් තියෙන්නේ විනය මත කියලායි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඉතින් ක්‍රීඩාවෙත් විනය නැත්තම් කොච්චර හොඳ ක්‍රීඩකයෙක් වුණත් වැඩක් නැහැ. මගේ පෞද්ගලික දර්ශනය ඒකයි. අර්ජුන අයියත් මාත් එක්ක එකතු වෙනවා ඇති. සමායන හිතවත්කමට අයියා කියලා කියුණා. අර්ජුන ඇමතුමා මොකද මේ ක්‍රීඩා මගේ වැඩසටහන ස්පෝර්ට්ස් ඉන්ෆෝ කියන නමින් අවුරුදු 4කට පටන් ගන්න කලින් මම ඉස්සෙල්ලම ඇහුවේ අර්ජුනායගෙන්. අර්ජුනාය මෙහෙම අදහසක් මගේ තියෙනවා මම පටන් ගන්නද මෙහෙම ලංකාවේ ක්‍රීඩාවට මොකක් හරි සේවයක් කරන්න පුළුවන් ආයතනයක්. කිව්වේ එක දෙයයි මල්ලි හෘද සාක්ෂියට එකඟව දෙයක් කරන්න පුළුවන් නම් කරන්න. මගදී වැටෙන්න බලාගෙන කරන්න එපා. කරනවා නම් දේ හරියට කරන්න අපි ඉන්නවා ඔයාලට ඕන දෙයකට කියලා. ඉතින් ඒ දේ මම දන්නවා කවදත් මට ඒ දේ තියෙනවා. අපි ඒ හිතවත්කමත් අපි තුල තියෙනවා. ඉතින් අවසානයේදී මම කල්පනා කරා මෙහි දේශනයක් කරනවා නම් අපි කොහොමද මේක පවතින වැඩසටහනක් කරන්න. ඒක අවුරුද්දක් කරලා නවත්තන්නේ නෙමෙයි අපි අදහස වාර්ෂික මේ දේ සංවිධානය කරන්න. ඉතින් ඊළඟට කල්පනා කරා අපි එහෙමනම් මේක ලෝකෙටම ගෙනියන්න මගේ අදහසක් තිබුණා. මම අර්ජුන අමතුමාට යෝජනා කරා අපි මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරමු කියලා. එතුමා කිව්වේ ගත්කටම තිලාන් හොඳයි අදහස. නමුත් අපේ ළමයින්ට අපේ භාෂාවෙන් කියනකොට ඒක ගොඩාක් ඔළුවට යනවා. ඒක නිසා අපි සිංහලෙන් කරලා බලමු කියලා. ඉතින් අපි සිංහලෙන් කරලා බලන්න තීරණය කළා පළවෙනි වැඩසටහන. ඒකේ කවුරුවත් අමනාපයක් නැහැ. මොකද මට ඕනකම තියෙන්නේ ලංකාවේ ක්‍රීඩකයෝ මේ හැමෝම జగත් ක්‍රීඩකයෝ, ලෝක ක්‍රීඩකයෝ. අර්ජුන රන්තුන් ගත්තත්, අරවින් සිල්ල ගත්තත්, මහේල සංගා මේ මුරලිදරන් මේ හැමෝම ගත්තොත් ලෝකයටම ලැබිච්ච දායාද.
ඉතින් මේ අයගෙන් කටින් වචනයක් පිට වෙනවා නම් ක්‍රීඩා වෙනුවෙන් ඒක මුළු ලෝකෙටම ලැබිය යුතුයි කියන දේ මගේ ඔළුවේ තිබුණේ. ඉතින් ඒකම තමයි මම ඉංග්‍රීසි මාධ්‍යයට යන්න හේතුව එහෙම කරන්න යෝජනා කරේ. ඉතින් ඊට පස්සේ කල්පනා කරා එහෙනම් මේ නමක් පවතිනවා නම් ලංකාවේ ක්‍රීඩාවට විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂම සේවයක් කරපු කෙනෙක්ගේ නමක් භාවිතා කරලා එතුමාටත් ගෞරවයක් විදිහට මේ දේ සංවිධානය කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් එහෙම හිතලා හිතාගෙන යනකොට නම් කීපයක් අහවා මුලින්ම ඒකේ අදහස් කරන්න මගේ මේ ක්‍රිකට් මේ ව්‍යාපෘතිය මේ දේශනයට මුලින්ම මම අදහස් ගත්තේ මගේ බොහොම හිතවත් අපේ කුෂිල් ගුණසේකර මහත්මයා ගෙන්ුත් මං අදහස් ගත්තා. කුෂිලයි මේක කොහොමද අපි කරන්නේ මොකද්ද කරන්න මට බොහොම ගුරුහරුකම් මග පෙන්වීම් එතුමාත් ලබා දුන්නා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ අනපුංචේ මහත්තයා. එතකොට කල්පනා කරේ ඉතින් මම යෝජනා කරා ඇත්තටම මට නම් තේරෙන විදිහට අපේ ගාමිණී දිසානායක මැතිතුමා ලංකාවේ සෑම දෙනාම එතුමා ගැන දන්න හැම කෙනෙක්ම දේශපාලන පක්ෂ බේද හැම දෙයකින්ම විවාදයකින් තොරව එතුමා ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කරේ මොනවද කියන එක දන්නවා. ඇත්තටම සමහරලාට මම මේ ළඟදී දැනගන්න හම්බුණා සමහර දෙනා මේ අලුතෙන් බිහි වෙන ක්‍රීඩකයෝ සමහරලාට අරවින්ද සිල්වා ගැනත් අහලා නැති අය ඉන්නවා. පුදුම අභාග්‍යයක්. අර්ජුන රණතුංග නම් තාම මතකයි. මොකද දේශපාලනේ මොකක් හරි නිවුස් එකක් හරි කියන නිසා අර්ජුන රණතුංග තාම අමතක වෙලා නැහැ කාටවත්. හැබැයි හරිම අභාග්‍යයක් අරවින්ද සිල්වා ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් කියලාවත් දන්නේ නැති අය ඉන්නවා ලංකාවේ. ඉතින් මම කියන්නේ ඒ තත්ත්වෙට අපි වැටෙන්න හොඳ නැහැ. ඒක වෙන්න කලින් මේ පටන් ගත්ත එක ව්‍යාපෘතියක්. ඉතින් එතෙන්දි යෝජනා වුණා අපේ ගාමිණී දිසානායක මහත්මයාගේ නම මේ සඳහා යෝජනා කරමු කියලා. ඉතින් ඒකට හැමෝම අපි එකඟ වෙලා මම හිතන්නේ එතුමා කරපු සේවය ගැන අපි ඕග හැමෝටම දැනගන්න ලැබෙයි. දේශපාලයට වැඩිය ක්‍රීඩාවට ලොකු සේවයක් දේශපාලනට වගේම ක්‍රීඩාවට ලොකු සේවයක් කළා. නමුත් ගොඩක් දෙනා ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මයන්ත දිසානායක මහත්මතුන් මගේ එනවා මැතිතුමා එතුමා මේකට සාක්ෂි දරાવી. අවසාන වශයෙන් මේ පළමු සම්දිස්ථානයේ අපේ අසමාරම්භක දේශනයට පැමිණි බොහෝ බාධක තිබුණා මට. ඇත්තම කියන අද පුදුම විදිහට පීඩනයකින් මම හිටියේ මේ ස්ථානෙට. මොකද කල් වේලාව මේ උදේ 9ට ගෙනවා ගැනීමේ ගැටලුව අපිට ගොඩක් තිබුණා. බලපෑවා තාමත් ඉස්කෝල වලින් එනවා අපිට කෝල් කරනවා. තියෙන මාර්ග තදබදේ හැමදේම මේ බලපානවා. අපි පටන් ගමු වැඩේ. හොඳ දෙයක් පටන් ගන්නකොට බාධක ගොඩක් එනවා. ඉතින් ඒ බාධක සියල්ල හමුවේ ඔබ ස්තමුන්නාසලා මෙතෙන්ට පැමිණීම අපිට ගෞරවයක්. විශේෂයෙන්ම අපේ ලෝදිනු නායක අර්ජුන රණතුංග මැතිතුමාගේ වචන ටිකක් අහන්න ලැබීම ඔබ හැමෝම ලැබපු වාග්යක් කොට සලකන්න කියලා මම යෝජනා කරනවා. ඉතින් ඔබ හැමට ස්තුතියි. අපි බලමු අපේ වෑයම කොච්චර දුර සාර්ථක වෙයිද කියලා. අයිබෝවන්.